අපේ ගියේ ඉස්සර ඩෝංගල සද්දයක් වුණා. මගේ හිතට පළවෙනිම ආවේ මේ කොහෙද ෂෙල් එකක් කියලා. ඊස් මම දුවගෙන ආවා ඒ වටේ. ඩෝංගලකට මෙතන ගිනි ගන්නවා. මිනිස්සු අඬනවා බේරගන්න බේරගන්න. පයයකට පස්සේ තමයි අපි දැනගත්තේ මේකත් සූසෙට් එකක් ගාලා. එදා ඉදලා දවසේ අටව මාඩට අපි ඉස්සර වාඩි වෙලා හිටියේ මේ පොටික ඉස්සර අපේ ගියේ ඉස්සර ඩෝංගල සද්දයක් වුණා. දවසේ මම හිතුවා ඇත්තටම මේ සවුන්ඩ් එකක පොරණා කියලා. දැන් නෝණ කිව්වා නෑ නෑ ඔන්න දුම යනවා යන්න කියලා. මම ගෙදර ළමයි එක්ක කතා කරගෙන ඉන්නකොට එකපාරටම ලොකු සද්දයක් ඇහුණා. මගේ හිතට පළවෙනිම ආවේ මේ කොහෙද ෂෙල් එකක් කියලා. මොකද අවුරුදු 10ක් පස්සේ මේ සද්දේ මාව ගෙනිච්චේ පළවෙනි මේ මගේ එක්ස්පීරියන්ස් වලට තමයි. මොකද චේච් එකට එක එන්ට්‍රන්ස් එකයි තියෙන්නේ. මේක විතරයි පිටිපස්සෙන් එන්න බෑ. ඊස් මම දුවගෙන ආවා ඒ වටේ. දෝරේකට මෙතන ගිනි ගන්නවා. බයික් ටිකක් තිබුණා මොටර් බයික් ටික මයේ ටික අස් කරා. අස් කරගෙන පෙට්‍රෝල් වලට බයික් පුපුරනවා. ඔක්කොම බයික් ටික ඇද්දට පස්සේ මිනිසුන්ගේ එළියෙන් එන්න විදියක් නැහැ. මොකද වටේම ගිනි ගන්නවා. දැස මම දැනගත්තා පිටිපස්සෙන් අපේ ගේනේ පිටිපස්සෙන් ගන්න පුළුවන් කියලා වටේ ආයි දෝගෙන ගෙදට ගියා. කොහෙද අනේ මේ ෂෙල් එකක් සද්දේ කියලා හිස උස්සලා එළිය බලනකොට මගේ ජනෙල්ලෙන් පෙනුණා චර්ච් එකේ දුම් එනවා එළියට. මම එහෙමම ප්‍රේ කරගෙන අනේ ජීසස් මොකද මේ වෙලා තියෙන්නේ කියලා ගේට් එක ගාවට එනකොට මගේ කසින්ගේ පුතා අල්ලපු ගෙදර එයා මන් දැක්ක ලැඩර් එකක් ගෙනල්ලා මේ වෝල් එකේ තියෙනවා. එතකොට තමයි මට කල්පනාවේ අපේ ලැඩර් එකක් තිබ්බොත් සෙනග මේ පැත්තෙන් ගන්න පුළුවන් කියලා. මමයි මම පුතා වඬ ගහගෙන පුතයි ඇවිල්ලා ලැඩර් එක තිබ්බා. මිනිස්සු අඬනවා බේරගන්න බේරගන්න කියලා. ඉතින් අතන තාප්පේ මම පැන්නා අරකින් තාප්පේ. උඩ තිබුණා තහරන් වලින් ගහලා වහලා. ඉතින් තහරණි ගාස් කරලා මිනිස්සු ටික ඇද්දා. අතට පස්සේ මඩ කරන්න බෑ මොකද සෙනග වැඩි. ඊට පස්සේ මාත් එක්ක තව එක්කෙනෙක් ආවා. අවල පස්සේ අපි අරකින් කියලා අර පැත්තෙන් පැන්නා මිනිසුන්ට විමට පණින්න බෑ මොකද උසයි මම මේම හිබිත් එක හේතු කරා. මගේ මගේ ඇත්තෙන් ළමයි 3 දෙනෙක් මැරුණා. ඔක්කොම තුවාල වෙච්ච කට්ටිය ඔක්කොම හස් කරා. හස් කළා ඒ වෙලේ ත්‍රිවිල් ටිකයි බයික් ටිකයි මිනිස්සු ටික එන මිනිස්සු ටික ඇතේ ඇරියා කට්ටිය දැක්කේ. ඊට පස්සේ මේ පැත්තේ තාප්පෙත් කැඩුවා අපේ. අපේ තාප්ප තුම්බොල කරලා දිනවා. එළ මිනිස්සු ටික ඇද්දා. අද කොමරි විනාඩි 25ක් පස්සේ ෆයර් බ්‍රිගේඩ් එක ආවා. ඊට පස්සේ ආපහු වෙලා මේ ෆයර් බ්‍රිගේඩ්ේ මෙතන වතුර ටික ගහලා නිවලා නිවාගෙන ඉන්නකොට ආයි පුපුරනවා. ඒක තව මෝටර් බයික් එකක් කොනේ තියලා පුපුරනවා. ඊට පස්සේ ආයි ඒකත් නිව්වා. නිවාස් පස්සේ මැරිච්ච කට්ටිය ඔක්කොම මේෙන් ගත්තේ. තුවාල වෙච්ච කට්ටිය ඔක්කොම අපේ ගේ තමයි ඔක්කොම ගත්තේ. ළමයි වයසක මිනිස්සු ඔක්කොම. ඊට පස්සේ ඔය තාප උඩින් මිනිස්සුන්ට පණින්න විදියක් නැහැ. ඊට පස්සේ මම හෙත් වුණා මේ මිනිස්සු මෙතනින් මගේ ෂෝල්ඩර් එකෙන් පැනලා පැනලා දිව්වා. බෝම්බයක් කියලා හිතුවේ නම් මොකද සවුන්ඩ් සිස්ටම් මෙතන හිටපු සවුන්ඩ් සිස්ටම් පුපුරනවා. ඊට පස්සේ අර අල්ලපු ගෙදර එක්කෙනෙක් කියවනේ සවුන්ඩ් නෙමෙයි මේ ජෙනීක පුපුරනයි කියලා. මොකද මේ පොඩි චේච් එක ලොකු ජෙනී කියලා. ඊට පස්සේ බලනකොට මෙතන ගිනි ගන්නවා මගේ. ඒ කියන්නේ මම දුවගෙන එනකොට ඒකත් අස් කරලා එනකොට තව දෙන්නෙක් කිව්වා නෑ මේක බෝම්බයක් කියලා. ඊට මම ඇත්තට පිළිගත්තේ නෑ බෝම්බයක් කියලා. ආයි අරපේ පිටිපස්සේ ගියාට පස්සේ කට්ටිය ඇවිල්ලා කිව්වා නෑ නෑ මේ විතර නෙමෙයි කොළඹත් පුපුරනයි කියලා. ඊට පස්සේ තමයි අපි දැනගත්තේ බෝම්බයක් කියලා. ආයි පෑ භාගයට පස්සේ ආමියකින් පෑ භාගයෙන් බස් ඇවිල්ලා කිව්වා මේක බයික් එකේ නෑ බෝම්බ තී කියලා. ඊට පස්සේ තව එක්කෙනෙක් කිව්වා නෑ නෑ මේක සූසයිඩ් එකක් කියලා. ඊපස්ස තමයි පැයකට පස්සේ තමයි අපි දැනගත්තේ මේකත් සූසයිඩ් එකක් ගාලා. ওই විදිහට පැයක් විතර අපි එහාට මෙහාට දුවලා මොනවද වෙන්නේ කියලා දැන් නැතුව තමයි හිටියේ. මගේ අතට ළමයෙක් දුන්නා මේ දැන් තමයි දැනගත්තේ ඒක ඒ ළමයා නැති වෙලා කියලා. හරි පැතටික් සිටුේෂන් එකක් එදා නම් ඒක. මෙතන සාමාන්‍යයෙන් ඒ වෙලේ ඒගොල්ලෝ එන වෙලාව 9 විතර සාමාන්‍යයෙන් 200කට වැඩි ඇති සාමාන්‍යයෙන්. මොකද උඩ තට්ටුවේ ඒගොල්ලෝ ඉස්සලා ආපුම කට්ටිය වැඩි නම් උඩට තමයි කට්ටිය යවන්නේ. ඊට පස්සේ මෙතන තමයි මිනිස්සුන් යාපෑ මීටින් එක කරන්නේ. අපි හොඳ වෙලාවට වතුරට ආව නම් මෙතන කුපුරලා මේ කැල ටික විසුණා එළිය වටේ වටේ ඉන්නේ මිනිස්සු. ඊට පස්සේ මම එතනින් මේ මිනිස්සුට ගැත්තට පස්සේ මෙතනින් ආවා. මෙතන ගියන 3 දෙනෙක් මැරෙන්න. එතකොට මිනිස්සු තැවිලන් එතන වැන්නේ කරා නෑ. ටීෂර්ට් 3ක් මාරු කරා. ඒ 3ම තව 3ක්ම දීගන්න. ඊට පස්සේ මම පිච්චුවා. ඉතින් ළමයි කෑ ගහනවා.
එතකොට මට ළමාගේ සද්ද තමයි දැනුත් මගේ අහ ඇහෙන්නේ මගේ කනට. මම හස්බන්ඩ්